ගරු සුමන්දන මන්ත්‍රීතුමා කියපු කාරණය පිළිබඳව අපි බලන්ඩ වෙනවා පැරි දෙකකි. එකක් තමයි නීතිය පැත්ත, අනිත්ක තමයි ප්‍රායෝගික පැත්ත. නීතිය පැත්තෙන් බලපුවාම පාර්ලිමේන්තු කැඳවනවා නම් ජනාධිපත්තුමාට කැඳවන්න වෙන්නේ ආණ්ඩු ක්‍රමවස්ථාව 155 ගන්ති යටතේ විතරයි. ඒ කියන්නේ මහජන ආරක්ෂක පනත යටතේ රෙගුලාසි හදලා, ඒ රෙගුලාසි හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවාම ඒක සම්මත කරගැනීමේ අරමුණෙන් විතරයි පාර්ලිමේන්තුවට රැස් වෙන්න පුළුවන්. ඒ කාරණයෙන් පිට කිසිම දෙයක් අපිට සාකච්ඡා කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අයිතිය දීලා නැහැ. අනිත් කාරණේ තමයි දැන් හදිසි රෙගුලාසි හැදුවේ නැති වුණාට දැනට රටේ තියෙන නීතිය අනුව මේක සෞඛ්‍ය ගැටලුවක් නෙමෙයි, මේක යුද්ධයක් නෙවෙයි, මේක ත්‍රස්තවාදයක් නෙවෙයි. අපේ නිරෝධායන පනත සහ අනිත් පනත් මගින් මේ සියල්ල විසඳගන්න ඉඩකඩ තියෙනවා. රටට මේ අවස්ථාවේ ප්‍රයෝජනයක් නැති ගැටලුවකට අපි අනේකේ කිසි තේරුමක් නැහැ. අනිත් එක පාර්ලිමේන්තුව කැඳෙව්වයි කියමුකෝ. පාර්ලිමේන්තුව කැඳෙව්වම පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නේ විසඳන්න දෙන්න තියෙන ක්‍රමවේද මොකක්ද? එහෙම ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවට නැහැ. මේ තියෙන ක්‍රමවේද තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ අවස්ථාවේදී සෞඛ්‍ය අංශය සහ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා පොලිසිය උපරිම කැපවීමෙන් මේ කටයුත්ත කරනවා. ඒ ඇරෙන්න වෙන කණ්ඩායමකට මේකට සහාය දෙන වැරෙන්න වෙන අපිට ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව කැඳවලා තව නැති අවුල් හදාගන්න ඕනේ කියලා.